අනතුරුව නැවතත් අපි ඔබ මුණ ගැහෙනවා. අපි හැමෝම කැමති ලස්සනට ඉන්න. වයස් ભેදකින් තොරව, කාන්තා පුරුෂ පාර්ශව කියලා ભેදකින් තොරව අපි හැමෝටම ඕනේ ලස්සනට ඉන්න. ඔබේ මූණේ ඔබේ කුරුලෑ ආපු සමක් නම් තියෙන්නේ, නිරෝගී සමක් නෙමෙයි නම් තියෙන්නේ. එතකොට ඔබේ කොණ්ඩේ නිරෝගී නැත්නම්, ඔබ හිසෝරි නිසා පීඩාවට පත් වෙලා නම්, කොණ්ඩේ ගැළවිලා යනවා නම්, මේ දේවල් තමයි ඔබේ සතුට නැති කරන්න බලපාන හේතු. ඉතින් මේ සතුට ආයමත් ගෙනල්ලා දෙන්න, මේ හේතු වලට උත්තර දීලා ඔබ සතුටින් තියන්න අපි අවස්ථාව උදා කරගන්නවා. මේ හේතු පිළිබඳව දැන ගැනීම සහ ඒට තිබෙන විසඳුම පිළිබඳව දැන ගැනීම හරහා ඔබට ඒ නැති වෙලා ගියපු සතුට ආයෙත් ලබා ගන්න පුළුවන් වෙයි. අපි ආරාධනා කරනවා ඔබට රැඳෙන්න හැඩරුව විශේෂඥ සමගින්. හොඳයි, සුපුරුදු විදිහටම අද දවසෙත් මේ වෙලාවට අපි පිළිබඳව කතා කරන්න කැඳවා ගන්නවා මැදිරියට සෙත්මා රෝහලේ සභාපති සහ හර්බල් බ්ලූම්ස් නිෂ්පාදන පෙළේ නිර්මාතෘ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය සරත් ජයසූරිය වෛද්‍යතුමා නායබුවන් සුබෝදසනක් වෛද්‍යතුමනි. හරි, දැන් හර්බල් බ්ලූම්ස් නිෂ්පාදන පෙළ ගැන ඔබට අපි අලුතෙන් කියන්න ඕනේ නැහැ. ඔබ දන්නවා මූණේ ඉඳලා ගත්තාම, කොණ්ඩේ ඉඳලා ගත්තාම අවශ්‍ය කරන සියලුම නිෂ්පාදන එකම තැනකින් ඔබට ගන්න පුළුවන්කම තියෙනවා. සහ ඉතාමත් ඉක්මනින් සමහර නිෂ්පාදන තියෙනවා ඔබ අරගෙන මාස ගණන් බලාගෙන ඉන්න ඕනේ ප්‍රතිඵල බලන්න. හැබැයි හර්බල් බ්ලූම්ස් නිෂ්පාදන හරහා ඔබට හැමදාමත් ඉතාමත් ඉක්මනින්ම ප්‍රතිඵල ලැබුණා. ඒ නිසා ඔබ හර්බල් බ්ලූම්ස් නිෂ්පාදන පෙළට ළඟයි, කිට්ටුයි, හිතවත් නේද? හරි, ඉතින් එහි නිර්මාතෘවරයා විදිහට අපේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය සරත් ජයසූරිය වෛද්‍යතුමන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නකොට දැන් මේ නිෂ්පාදන පෙළේ නිහාට ගිහිල්ලා අපි හැමදාමත් කතා කරනවා. දැන් සාමාන්‍යයෙන් හිස්සරි වගේ දෙයක් ගත්තාම මේ නිසා වයස් ભેදකින් තොරව ගොඩක් අය පීඩාවට පත් වෙලා ඉන්නවා. හිස්සරි වෙනුවෙන් තියෙන අපේ නිෂ්පාදන පිළිබඳව කතා කරලාම අපි පිළිබඳව වැඩිදුර තොරතුරු පිළිබඳව කතා කරමු. දැන් අපිට මේ දෙහි හා ඔලුහාල් ෂැම්පු එක පාවිච්චි කරන්න ඕනේ කොහොමද කියන එක කියමු, සහ වයසත් එක්ක කියමු ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. වහන්තර හුඟක් කාලවල අවුරුදු 8 9 ඉඳලා වගේ දරුවන්ට පවා තියෙනවා ඒ ඉස්සරේ. ඒක නිසා ඒ පාරම්පරික වෙන තත්වයක් ඉස්සර කියන්නේ මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සඳහා විශේෂම ෂැම්පු එකක් පාවිච්චි කරපුවම ඇති. ඒ සඳහා අපි නිෂ්පාදනය කළ දෙන මේ දෙහිවුලුවල් ෂැම්පු එක, මේ දෙහිවුලුවල් ෂැම්පුවේ නානකට විනාඩි 5ක් විතර ඔළුවේ තියෙන දැරලා මසාජ් කරලා වාෂ් කරපුවා. එදාට පහු ඉඳලාම ඉස්සරි පාලනය හොඳින් තමුන්ට දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඉස්සරි පාලනය වුණාගෙන් පස්සේ සමහර හිතන්න පුළුවන් දැන් ඉස්සරි වලට ඉවරයි, දැන් ආයෙ ඕනේ නැහැ කියලා. නෑ, ඉස්සර කියන්නේ පාරම්පරික තත්වයක් නිසා හැමතිස්සෙම පාලනය කර ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒක නිසා නිතරම අර අපේ හර්බල් බ්ලූම්ස් දෙහිවුලුවල් ෂැම්පු එක නානවන පාවිච්චි කරනවා වඩාත් හොඳයි. ඒ කියන්නේ ඉස්සරි නවත්තන්න බෑ. ඉස්සරේ නවත්තන්න බෑ, පාලනය කරන්න. පාලනය කරන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවෙන් හොඳම නිෂ්පාදන පෙළ ඔබ මේ සමීපව දකින්නේ දෙහිහා ඔලුහල් ෂැම්පු එක ඔබට පාවිච්චි කරන්න පුළුවන් හර්බල් බ්ලූම්ස්. ඒ හරහා ඉස්සරේ පාලනය ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. දැන් වෛද්‍යතුමනි, දැන් අපේ නිකන් සාමාන්‍යයෙන් ඉස්සරේ වගේ නෙමෙයි, පොඩ එතනින් එහාට ගියාම හර්බල් බ්ලූම්ස් නිෂ්පාදන පෙළේ තියෙනවා හෙයා ග්‍රෝත් ක්‍රීම් එක. එය ඉතාමත් මේ පාවිච්චි කරන අය කියනවා මේ ඉතාමත් හොඳින් මේ අර අපි කියන ටක් ගාලා වැඩ කරනවා කියලා. හැබැයි දැන් රෝගී තත්ත්වයක් ගැන අපි බැලුවොත් එහෙම, දැන් මේ පිළිකාව රෝගී තත්ත්වයන්ට පත් වෙච්ච ගොදුරු වෙච්ච අයට අපි දකිනවා මේ ප්‍රතිකාර ක්‍රම හරහා කොණ්ඩේ යනවා, කොණ්ඩේ ගැළවිලා යනවා. එතකොට එහෙම අයට මේ හෙයා ග්‍රෝත් ක්‍රීම් එක පාවිච්චි කිරීමෙන් යම් කිසි හෝ අස්වැසිල්ලක් ලබා ගන්න පුළුවන්ද? ඔව්, අනිවාර්යයෙන්ම. ඒක ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. මාගවට අපි පේෂන්ට් කෙනෙක් ට මම ඇත්තටම මේ එයාගේ කොණ්ඩේ ගියා බෙහෙත් වලට. ඊට පස්සේ අපේ එයා ග්‍රෝත් ක්‍රීම් එක මේක ඒ අයට පමණ නෙමෙයි, හැමෝටම කොණ්ඩේ යන, ආතතියට කොණ්ඩේ යන, පොඩි කාලේ ඉඳන් ඉගෙන අවුරුදු 15-16 ඉඳලා හැම වයසට යනකම්, වයසකින් සමන අවුරුදු 50-60 වෙනකම් කොණ්ඩේ යන අය සඳහා සුදුසුයි. නමුත් මේගොල්ලන්ගේ මේ කීමතරපි නිසා හුඟක් වෙලාවට කොණ්ඩේ යනවා. මේ කොණ්ඩේගේ එක්කෙනෙක්ට මම ප්‍රතිකාර කරපුවම එයා මට ඇවිල්ලා කිව්වා, මොකද්ද සර් මට දැන් මේ පිළිකාව නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ, මට පාර බැහැලා යන්න බැරි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් ඉක්මනට කොණ්ඩ වැවෙන එක ගැන එයා කිව්වේ, මගේ දුවලා කියන අනේ දැන් අම්මේ පාර බැහැලා ඉක්මනට යන්න පුළුවන් නේද, අම්මට කවුරුත් මුකුත් කියන එකක් නැහැ නේද. ඒ කියන්නේ ඒක මානසික වශයෙන් බලපාන ප්‍රශ්න බව විසඳ ගැනීම සඳහා මේ හෙයා ග්‍රෝත් ක්‍රීම් එක ඉතාමත් වැදගත් වෙනවා. හුඟක් වෙලාවට මානසිකව බලපානවා නේ කොණ්ඩ යන එක. ඉතින් ඒකට හොඳ උත්තරයක් තමයි මේ හෙයා ග්‍රෝත් ක්‍රීම් එක. හැබැයි අපි හැමතිස්සෙම කියනවා අපේ එක්කෝ දෙහි උල්වල් ෂැම්පු එක, එහෙම නැත්නම් අපේ හෙල්දි හෙයා ෂැම්පු එක, මේ දෙකෙන් වොෂ් කරලා ඊට පස්සේ තමයි මේක පාවිච්චි කරන්නේ. කියන්නේ ඒකට හේතුව ගොඩක් ෂැම්පු සහ සබන් වලට කොණ්ඩ යන නිසා. ඒක හරි නිවැරදි ආකාරයට පාවිච්චි කරන පෝෂණීය ප්‍රතිකාරයක්. මේක උදේසා සවස මේ හෙයා ග්‍රෝත් ක්‍රීම් එක ඇඟිලි තුඩු වලට අරගෙන ගාලා මසාජ් කරලා ඔළුවේ තියෙනවනේ මේක
කොණ්ඩේ ගන්න ක්‍රීමයක් නෙමෙයි මේක හිස මත තියෙන සමේ ආලේප කරලා මසාජ් කරන්න ඕනේ මේක පෝෂණීය ප්‍රතිකාරයක් හොඳයි ඉතින් මේ හෙයා ග්‍රෝත් ක්‍රීම් එක කාන්තාවන්ට සහ පුරුෂයන්ට වෙන වෙනම පාවිච්චි කරන්න නිෂ්පාදන දෙකක් විදිහට ඔබට ලබා ගැනීම හැකියාව තියෙනවා හර්බල් බ්ලූම්ස් නිෂ්පාදන ඒ අතරතුර මම ඔබට කියන්නම් ඔබ කොළඹවට ඉන්න කෙනෙක් නම් ඔබ ඉන්න තැනටම ගෙන්න ගන්න පුළුවන් හර්බල් බ්ලූම්ස් නිෂ්පාදන ඒ වගේම ශ්‍රී ලංකාව පුරාම ඔබට ලබා දෙන්නේ අය සෝදානමින් ඉන්නවා 071 8623 723 071 8623 723 ඔබ ඔය තිරයේ දකින දුරකතන අංක 0777 935 999 0777 935 999 කියන දුරකතන අංක වලින් ඔබට පුළුවන් හර්බල් බ්ලූම්ස් නිෂ්පාදන පිළිබඳ තොරතුරු දැන කියා ගන්න. ඒ වගේමයි හර්බල් බ්ලූම්ස් කොස්මෙටික්ස් Facebook පිටුව හරහා ඔබට මේ තොරතුරු ලබා ගැනීමේ හැකියාව කොහොමද පාවිච්චි කරන්නේ මොනවාද නිෂ්පාදන කියන කාරණාව දැන කියා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් සාමාන්‍යයෙන් කාන්තාවන් ලොකු ඉඩක් දෙනවා. දැන් අපි නාලා ෂැම්පු එක පාවිච්චි කළා, නාලා ඉවර වෙලා වයිද තුමනි කන්ඩිෂන් එකක් පාවිච්චි කරන්න. හැබැයි ඔය අපි අහලා තියෙනවා මේක ඔළුවේ වදින්න හොඳ නැහැ, ඔළුවේ ගෑවෙන්න හොඳ නැහැ. හැබැයි කන්ඩිෂන් එකක් පාවිච්චි කරාම ඇත්තටම කන්ඩිෂන් එකේ නුත් ඉස්සර වෙනවා කියලා අපි කතාවට අහලා තියෙනවා. මෙහි විද්‍යාත්මක පසුබිමත් එක්ක මට කියන්න මේ හර්බල් බ්ලූම්ස් නිෂ්පාදන පෙළේ තියෙන කන්ඩිෂන් එක පාවිච්චි කරාම එහෙම ප්‍රශ්න එනවද? ඔව් බොහෝ විට ඉස්සොරියන එක සහ ඒ වගේම තමයි සමහරවගේ හිතකේ ශ්‍යාම පවා සිද්ධ වෙන මේ කන්ඩිෂන් වලින්. ඒ නිසා අපේ නිෂ්පාදන අපි හැමතිස්සෙම පාවිච්චි කරන ඉස්සොරි තියෙන අය විශේෂයෙන් කාන්තාවන් පාවිච්චි කරනවා නම් දෙහිවුරල් ෂැම්පු එක වෙනත් කන්ඩිෂන් එකක් පාවිච්චි කරන්න එපා කියනවා. අපේ කන්ඩිෂන් එක පාවිච්චි කරන හේතුවත් හිසකෙස් යාම සහ ඉස්සොරි ඇතිවීම වැළැක්වීම සඳහා. ඒ වගේම තවත් ගුණාංග ගුඩාරයක් තියෙනවා මේ කන්ඩිෂන් එක විශේෂයෙන්ම ඩැමේජ් විශේෂයෙන් කලර් කරලා හැම ඩැමේජ් වෙන හැම ආය නැවත කෙරටින් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අපේ හෙල්දියා ෂැම්පු එක ඇලෝවෙරා හෙල්දියා ෂැම්පු එකෙන් වොෂ් කරලා මේ කන්ඩිෂන් එක දැම්මනම් ආය නැවත ලස්සන පොණ්ඩයක් කියන්නේ කල එකත් ප්‍රොටෙක්ට් කරලා ආරක්ෂා කරගෙන ඒ වගේම තමයි ෂයිනි ලස්සන පොණ්ඩයක් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ දෙහිවුල් ෂැම්පු එක ඉස්සර තියෙනවනම් නැත්නම් ඇලෝවෙරා හෙල්දියා ෂැම්පු එක සල්ෆේට් ෆ්‍රී ෂැම්පු එකක් ඒක පාවිච්චි කරලා ඊට පස්සේ කන්ඩිෂනර් එක පාවිච්චි කිරීම තුළින් ලස්සන පොණ්ඩයක් ලබා ගන්න පුළුවන්. ඩැමේජ් කරන පවා ඊට වගේම සමහර වෙලාවට ඒකට අපේ හෙයා ග්‍රෝත් ක්‍රීම් එකත් එකතු කර ගන්න පුළුවන් නම් තවත් වටිනවා. හොඳයි, දැන් අපි මේ මූණ ගැන ටිකක් කතා කරනකොට දැන් සුදු වෙන්න එක්මනට අපි එක එක විසඳුම් හොයා ගන්නවා. දැන් සමහර වෙලාවට අපි සමහර නිෂ්පාදන අපේ රූපයට යොදාගෙන සමහර නිෂ්පාදන අපි දන්නේ නැතුව අපිව ලෙඩුන් බවට පත් කරනවා. ඊට පෙර ආතුව ඒ ගැන කබල් බ්ලූම්ස් නිෂ්පාදන සමගින් වෛද්‍යතුමනි බ්ලීචින් කියලා කියන්නේ මොකක්ද? මේ බ්ලීචින් නිසා මේ කුරුලෑ ඇති වෙන්නට පුළුවන්ද? ඔව්, අතරම් බ්ලීචින් කියලා කියන්නේ බ්ලීච් වෙනවා කියන්නේ අවපැහ ගන්නවා කියන එක තමයි අදහස. වෙනත් වර්ණයක් ලබලා දෙනවා කියන්නේ විශේෂයෙන්ම සුදු වෙනවා කියන එක. ඉතින් මේ බ්ලීච් කරන්න හුඟක් වෙලාවට ගන්න જાති අමත අහිතකරයි. ඒ වගේම තමයි ශරීරයටත් අහිතකරයි. සමහර වෙලාවට වක්කොඩු නරක් වීම පවා සිද්ධ වෙන්න පුළුවන් ඔය මර්කරි වගේ දේවල් නිසා. ඇඟට උරාගෙන ඒවා වක්කොඩු පෙරෙනකොට ඒ වක්කොඩු මේ සාමාන්‍ය අකර්මණ්‍ය වෙන්නත් එක හේතුවක් වෙනවා. ඒක නිසා බ්ලීචින් කියන එකේ හැමත විතරක් නෙමෙයි මුළු සිරුරටම හොඳ නැති දෙයක් බ්ලීචින් කියන්නේ. ඉතින් විශේෂයෙන් පේන දේ තමයි මේ බ්ලීචින් කවුරුත් කැමතිනේ සුදු වෙන්න. ඉතින් මේ සුදු වෙන්න කැමති වෙනකොට ගොඩක් අයට මේ සුදු වෙනවා කියලා කිව්වහම ප්‍රවණතාවයක් තියෙනවා, නැඹුරුකමක් තියෙනවා ගන්න. ඉතින් ඒ වුණාට එහෙම කියලා නරක දෙයක් අපිට දෙන්න බෑනේ. ඉතින් ඒක නිසා අපි හැමතිස්සෙම කියන්නේ ෆෙයානස් එක විතරයි ලබලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මට සුදු වෙන්න පුළුවන් නේද? එහෙම සුදු වෙන්න જાති හදන්න පුළුවන්. ඉතින් ලංකාවෙන් මේ ලෝකේ කතා කරන්නේ ලෙඩුන් නොවි නේද? ඒ සියල්ල හොඳ විදිහට තියාගන්න ක්‍රමයක් ගැන. එතකොට ඇත්තටම ඒක නිසා හුඟක් වෙලාවට ලෝකේ එහෙම සුදු වෙන්න කියලා જાති ගොඩක් අඩුයි. තියෙන බ්ලීචින්, ඒ බ්ලීචින් පාවිච්චි කළොත් වෙන්නේ ඉස්සෙල්ලාම හම උඩහම සම්පූර්ණයෙන්ම පිච්චෙනා වගේ වෙන්නේ. ඉතින් ඒක නිසා හුඟක් වෙලාවට හම ඩැමේජ් වෙනවා. ඩැමේජ් වෙනකොට උඩහම විතරක් ඩැමේජ් වුණොත් බේර ගන්න පුළුවන්. උඩහම ඩැමේජ් වෙලා යටහමට ගියොත් එහෙම යටහමේ පිග්මන්ටේෂන් සවොත් අපි කාටවත් නැති කරන්න බැරි තත්ත්වයට පත් වෙනවා. ඒක නිසා විශේෂයෙන්ම ඉක්මනට සුදු වෙනවා නම් යම් කිසි දෙයකින් එතන අනිවාර්යයෙන්ම බ්ලීචින් තියෙන්න ඕනේ. ඒක නිසා අනිවාර්යයෙන්ම බ්ලීචින් කියන එක පාවිච්චි කිරීම හොඳ නැහැ. ඒක නිසා කුරුලෑ යන්න පුළුවන්ද කියලා හොනේ. ඒ අනිවාර්යයෙන්ම බ්ලීචින් ක්‍රීම්ස් පාවිච්චි කරනකොට හැම ඩැමේජ් වෙනකොට අනිවාර්යයෙන්ම නැචරල් හැම ඩැමේජ් වෙනකොට අනිවාර්යයෙන්ම බ්ලිස්ටර්ස් නැත්නම් වතුර බිබිලි වගේ එන්න පුළුවන්. එහෙම නැත්නම් කුරුලෑ යන්න පුළුවන්. නැත්නම් හැම කළු පැහැති වෙන්න පුළුවන්. නොයෙකුත් දේවල් වෙන්න පුළුවන්. දැන් අර එක තැනකදී වෛද්‍යතුමා සඳහන් කරනවා පිග්
පිග්මන්ටේෂන්ස් ගැන. මොනවාද මේ පිග්මන්ටේෂන්ස් කියන්නේ? මොකද්ද මේ තියෙන බලපෑම? අදන පිග්මන්ටේෂන්ස් කියලා කියන්නේ නැත්තම් අපිට මූණනේ හුඟක් වෙලාවට ගන්න ඉතින් මේ මූණේ කළු ලප වෙන එක තමයි අපි මෙතන අදහස් කරන්නේ. ඉතින් මේක නොයෙකුත් හේතු හින්දා එන්න පුළුවන්. ඉතින් මොන හේතුව හින්දා ආවත් ඒ සඳහා ප්‍රතිකාර තියෙන කොටසක්. හැබැයි බ්‍රවුන් කලර් පිග්මන්ටේෂන් එක දෙපැත්තෙන් එකට මෙලස්මා කියන එක හුඟක් වෙලාවට ඩීප් පිග්මන්ටේෂන් එක. ඉතින් ඒකට හුඟක් වෙලාවට ප්‍රතිකාර හරිම අඩුවේ ලේසර් කරලා වගේ තමයි හදාගන්න ඕන. අනිත් සාමාන්‍යයෙන් කට දෙපැත්තේ නැත්නම් අහය දෙපැත්තේ න පිග්මන්ටේෂන් නැත්නම් කුරුල්ලෑ හින්දා එන පිග්මන්ටේෂන් ඒවා සියල්ලක්ම අපි මේ අපේ ෆේස් වොෂ් එක පාවිච්චි කරලා ඩේ ක්‍රීම් එකයි නයිට් ක්‍රීම් එකයි පාවිච්චි කිරීම තුළින් අඩු කරගන්න පුළුවන්. හැබැයි කුරුල්ලෑ තියෙනවා නම් කුරුල්ලෑ පාලනය කර ගැනීමත් ඉතාමත් වැදගත් වෙනවා. ඒ සඳහා අපේ විශේෂ නිෂ්පාදනයක් තියෙනවා. ඇක්නි ක්‍රීම් කියලා. හැබැයි ඒක පාවිච්චි කරන අපි කියන අපේ කහපාට ෆේස් වොෂ් එක. ඒ කියන්නේ ඔයිලි ස්කින් එක සඳහා තියෙන ෆේස් වොෂ් එකෙන් විනාඩියක් විතර මසාජ් කරලා මූණ හොදලා ඒ ඇක්නි ක්‍රීම් එක කුරුල්ලෑ තියෙන ප්‍රදේශවල උදේ හවස ගන්න කියලා. මත පමණක් නෙමෙයි ප්‍රදේශවල උදේ හවස ගන්න. ඊට පස්සේ උදේට ඒක ගාලේ වරලා ඊට උඩ මුළු මූණම කවන්න ඩේ ක්‍රීම් එක ගන්න කියනවා. ඒ කියන්නේ මුළු මූණම එක තලයකට ගේන්න ඕනේ. නැත්නම් එතන විතරක් වෙන පාටක් වගේ හිටියොත් කැත නිසා. ඒ වගේ තමයි රාත්‍රියට ඇක්නි ක්‍රීම් එක ගාලා මුළු මූණම කවන්න නයිට් ක්‍රීම් එක ගන්න කියලා. සමහර අය මේ ඇක්නි ක්‍රීම් එක ගන්නකොට එක වරුවක් විතරක් ගාලා නිකන් ඉඳ බලන හැම බෑ. මොකද උදේ ඉඳන් හවස වෙනකොටත් කුරුල්ලෑ ඉඳන් රෑ ඉඳන් එළි වෙනකොටත් කුරුල්ලෑ යනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම කුරුල්ලෑ සඳහා ප්‍රතිකාර කරනකොට උදේට සහ සවස්ට දෙකටම ආලේප කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි පැසව කුරුල්ලෑ තියෙන නම් අනිවාර්යෙන් ප්‍රතිජීවක ඖෂධ අවශ්‍ය වෙනවා. අපිට ඒ ඖෂධ ලබා ගැනීම සඳහා අපිට කතා කරලත් අපිට ලබා දෙන්න පුළුවන්. නැත්නම් පවුලේ වෛද්‍යවරයා හරහා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මොන වුණත් පැසව කුරුල්ලෑ මතුවලා යන්න ඕන. නැවත කුරුල්ලෑ ඇති වෙන එක තමයි අපිට නවත්තන්න පුළුවන්. හොඳයි, ඔබ ඒ සජීවීව මේ සමීපව දැකපු ඡායාරූප පෙළතුල ඔබ දැක්කේ නිෂ්පාදන නයිට් ක්‍රීම් එක තියෙනවා, ඩේ ක්‍රීම් එක තියෙනවා, සහ ඇග්නි වෙනුවෙන් වෙනම ක්‍රීම් එකක් තියෙනවා, සහ ෆේස් වොෂ් එක ගැනත් අපි සඳහන් කරා. ඒ ෆේස් වොෂ් එක ටිකක් වෙනස් වයිදමනි, අපි ගැනත් පොංචි ටිකක් මතක් කරමු. මොකද මේ පොඩි නිකන් ඇලෙන සුළු ස්වභාවයක් තියෙනවා. ඒ හරහාම යම් කිසි ආකාරයක අනිත් නිෂ්පාදන වලට වඩා ලොකු වෙනසක් ඒ හරහා ලැබෙනවා. ඇත්තට මේක වෙනත්ම ෆේස් වොෂ් එකක්. මේ සාමාන්‍ය මාකට් එකේ තියෙන ෆේස් වොෂ් නෙමෙයි. මේක සල්ෆේට් ෆ්‍රී ගණයට ඇති ෆේස් වොෂ් එකක්. සල්ෆේට් ෆ්‍රී කියලා කියන්නේ සාමාන්‍ය මූණේ තියෙන කුණු දූවිලි විතරයි අයින් වෙන්නේ. මූණේ තියෙන ස්වභාවික තෙල් තට්ටු සහ තෙතමනේ ආරක්ෂා කරලා තියෙන නිසා මූණේ තෙතමනේ ඉතා හොඳින් ආරක්ෂා වෙනවා. ගොඩක් අය හිතනවා මේ තෙල් ටික ඔක්කොම මූණේ යන්න ඕන කියලා. ඒක ඉතාමත් වැරදි මතයක්. මූණේ මතු පිටට ඇවිල්ලා තෙල් තියෙන නිසා නෙමෙයි කුරුල්ලා ඇති වෙන්නේ. මූණට මතු පිටට එන තෙල් බ්ලොක් වීම නිසා තමයි කුරුල්ලා ඇති වෙන්නේ. ඒක නිසා මතු පිට තියෙන තෙල් ටික ආරක්ෂා කිරීම තුළින් අනවශ්‍ය විදිහට තෙල් එහෙම පවවලක් වීම තුළින් කුරුල්ලා ඇතිවීම වළක්වනවා. ඒ වගේ නිසා මේ මොනද කුණු දූවිලි විතරයි අයින් වෙන්නේ, තෙල් තට්ටු විතර වෙනවා. ඒක නිසා මොකක්ද වෙන්නේ? මූණ හේදු වගේන් පස්සේ මේ නිකන් අතගාලා බලනකොට නිකන් ලස්සන සුළු ගතියක් තියෙනවා. හැබැයි මූණ පිහලා දාපුවම ඒක නැහැ. ඒක නිසා ඒක යනකම් කියලා වොෂ් කරන්න යන්න එපා. එතකොට මූණ ඩ්‍රයි වෙන්න බලනවා. හොඳයි, දැන් අර අපි බ්ලීචින් නිෂ්පාදනය ගැන කතා කරන්නේ. සමහර අය බ්ලීචින් පාවිච්චි කරලා අපි කියන්නේ මූණ සෞතු කරගන්නවා. එහෙනම් ආසාදනයට ලක් වෙච්ච මුහුණු වලට මොකක් හරි විසඳුමක් තියෙනවද? ඔයතන බ්ලීචින් ආසාදනය කියලා කියන්නේ ආසාදනයක් කියලා කියන්නේ ඉන්ෆෙක්ෂන් එකක්. එතකොට එතන විස බීජයක් යන්න ඕනේ. ඉතින් විස බීජ ගිහිල්ලා පැසොප්පු අවස්ථා තියෙනවා. හැබැයි බ්ලීචින් ආසාදනය කියලා කියන්නේ නිකන් කළු ලපේනවට අපි බ්ලීචින් ආසාදනයක් කියලා කියන්නේ නැහැ. එතන බ්ලීචින් හින්දා තියෙන පිග්මන්ටේෂන් එකක් තියෙන්නේ. එතකොට බ්ලීචින් ආසාදනයක් කියන වචනේ පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම එතන ආසාදනයක් තියෙනවා. ඒ කියන්නේ පැසවීමක් තියෙනවා. එහෙම නැත්නම් එතන බ්ලීචින් ආසාදනයක් නැහැ. බ්ලීචින් නිසා සිදුවන ආසාදනය හුඟක් වෙලාවට වෙන්නේ බ්ලීචින් හින්දා හුඟ කුරුල්ලා එන එක. කුරුල්ලා වුණොත් කුරුල්ලා ආසාදනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කළු වෙන එක, හැම කළු වෙන එක, එහෙම නැත්නම් සමහර වෙලාවට වෙනත් රෝගී තත්ත්වයන් පාටපත් වීම, ඒවා තමයි බ්ලීචින් හින්දා වෙන්නේ. ඉතින් බ්ලීචින් කියන වචනය ට මිනිස්සු කැමති වුණාට, ඒ කියන්නේ බ්ලීච් වෙනවට කැමති වුණාට බ්ලීචින් තියෙන ඇත්තටම කිමිකල්ස් ශරීරයට ඉතාමත් මහිතකරයි. හොඳයි, හර්බල් බ්ලූම්ස් නිෂ්පාදන ගැන දවසක් පුරා කතා කරන්න දේවල් අපි ළඟ තියෙනවා. හැබැයි ඔබට අපි ආරාධනා කරනවා ඒ සියල්ල දැනගන්න පුළුවන් හර්බල් බ්ලූම්ස් කොස්මෙටික්ස් ෆේස්බුක් පිටුවට ගියාට පස්සේ. සියලු නිෂ්පාදන ඔබට සාමාන්‍යයෙන් අර ලොකුවට වේදන් කරලා අපි කියන්නේ එහෙම නිකන් අමාරු වැට නිෂ්පාදනයක් නොවේ. හර්බල් බ්ලූම්ස් කියලා කියන්නේ ඔබේ අතේ තියෙන මුදලට ඔබට අරගෙන සියලු දේවල් තියෙන ප්‍රශ්න දුරු කරගෙන ලස්සන රූපයක්, හොඳ සුසිනද සමක්, හොඳ කෙස් කලඹක්, නිරෝගී කෙස් කලඹක් ලබා ගන්න අවශ්‍ය කරන සියල්ල ඒ නිෂ්පාදන හරහා
ඔබට ලැබෙනවා. ඉතින් ලංකා පුරාම ඉන්න ඔබටත් විශේෂයෙන්ම කොළඹවට ඉන්න ඔබටත් ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. 071-8623-723 077-9735-999 ඔබ ඔය තිරේ දකින දුරකථන අංක වලට කතා කරන්න ඔබට පුළුවන්කම තියෙනවා. දැන් අවසාන වශයෙන් අපි සෙත්මාරෝහල ගැන කතා කරන්න ඕනේ. සෙත්මාරෝහලේ සභාපතිතුමා විදිහට ඔබතුමා සෙත්මාරෝහල කියන්නේ ගම්පහ ප්‍රදේශය තුළ විතරක් නෙමෙයි ලංකා පුරාම බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙච්ච පෞද්ගලික රෝහලක්. මොකද අර පෞද්ගලික රෝහලකට එහා ගියපු රජ රෝහල් එක්ක තියෙන සම්බන්ධතාවය ගම්පහ ප්‍රදේශයේ ඉන්න හැම කෙනෙක්ටම වගේ සෙත්මා රෝහලත් එක්ක තියෙනවා. මේ සියල්ල කැටිව ගත් කල සෙත්මා රෝහල ගැන ඔබතුමාට මොන වගේ පණිවිඩයක්ද දෙන්න පුළුවන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න පිරිසට? වදන සෙත්මා රෝහල ගැන කියනවා නම් අපිට කියන්න පුළුවන් එකම දේ තමයි අනිත් රෝහල් වලට වඩා වෙනස තියෙන්නේ අපිව හම්බුනොත් අනිවාර්යයෙන්ම ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම, ඒ වගේම අවශ්‍ය ප්‍රතිකාර ගැනීම, විශේෂයෙන්ම මම ළඟට આવොත් අවශ්‍ය දේ පමණයි යට කරලා දෙන්නේ. අනවශ්‍ය මුදල් සඳහා දේවල් යොමු කරන්නේ ගොඩක් අය ඉන්නේ. තමගේ රෝගයට ප්‍රතිකාර අරගෙන යන්න මිසක් හුඟක් වෙලාවට වෙනත් දේවල් ඔක්කොම ටෙස්ට් එක කරලා බිලක් දාගන්න නෙවෙයිනේ. එතකොට ඒ අවශ්‍ය දේ කරලා දෙන ඊට අමතර මම විශේෂයෙන්ම මෙවැනි ස්ථානවල කතා කරන නිසා විශේෂයෙන්ම මගේ පුරුද්ද සාමාන්‍ය මෙවැනි දේවල් තුලින් විශේෂ හම්බ කරගන්න නෙමෙයි නිසා මම එන හැම රෝගියෙකුටම මේ හරහා එන හැම රෝගියෙකුටම මගේ වෛද්‍ය ගාස්තුවක් අය කරන්නේ නැහැ. මොකද අවශ්‍ය ඉන්වෙස්ටිගේෂන් ටික සහ ප්‍රතිකාර කරලා ගන්න සිද්ධ වෙනවා. ඒ අනෙන්ද වෛද්‍ය ගාස්තුවකින් තොරව ප්‍රතිකාර කිරීම සිද්ධ කරනවා. ඒ නිසා ඕනෑම කෙනෙකුට මාව හම්බෙන්න පුළුවන්. අවශ්‍ය උපදෙස් ලබා ගැනීම හරි එහෙම නැත්නම් ප්‍රතිකාර ලබා ගැනීම හරි මගෙන් නොමිලේ කරගැනීම හැකියාව තියෙනවා. ඔබතුමා පෞද්ගලිකව හඳුනන අය දන්නවා බොහොම කාරුණික හදවතක් සහිත වෛද්‍යවරයෙක්. ඉතින් එතුමා අසෙත්මා රෝහලට ගිහිල්ලා ඔබට අවශ්‍ය කරන සියලු පහසුකම් සහිත විශේෂඥ වෛද්‍ය සේවාවන් එහෙමත් නැත්නම් ශල්‍යකර්ම මේ සියලු දේවල් ඇතුළත ඒ කියන්නේ ඔබට වාහන නවත්වන තැනේ ඉඳලා බේත් අරගෙන ගෙදෙට එනකන් අවශ්‍ය කරන සියල්ල ඔබේ හිතට කැමති විදිහට කරගන්න ඔබට සෙත්මා රෝහල හරහා ගම්පහ ප්‍රදේශයේ ඉන්න ඔබට අවස්ථාව තියෙනවා. දැන් කොළඹ එන්න ඕනේ ඒ දේවල් කරගන්න. ඉතින් සෙත්මා රෝහලට ඔබට කතා කරන්න ක්ෂණික අවස්ථාවන් වලදී 0266-220-220 කියන දුරකථන අංකයෙන් හැකියාව තියෙනවා. ඒ ගැනත් අපි මතක් කරන ගමන් අද දවසේ නැවතත් හර්බල් බ්ලූම්ස් නිෂ්පාදන පෙළ පිළිබඳව පුංචි මතක් කිරීමක් කරන්න. ඔබ නිරෝගී කෙස් කලමක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් කොණ්ඩේ අනේක එහෙමත් නැත්නම් හිස්සෝරි මේ වගේ දේවල් ඔබට කරදරයක් වදයක් වෙලා තියෙනවා නම් ඒ සඳහා අවශ්‍ය කරන සියලුම දේවල් හර්බල් බ්ලූම්ස් නිෂ්පාදන හරහා ඔබට තියෙනවා. රූපය ගැන කතා කරනකොට නේද කුරුලෑ හරහා ඔබ පීඩාවට පත් වෙච්ච කෙනෙක් නම් ඔබේ මූණ ලස්සනට තියාගන්න විදයක් නැතුව කලකිරিলা ඉන්න කෙනෙක් නම් හර්බල් බ්ලූම්ස් නිෂ්පාදන පෙළ ඔබට හොඳ පාරක් විවෘත කරලා දෙනවා. ඒ ලස්සන රූපය හැමදාටම ලස්සනටම තියාගන්න මේ ප්‍රශ්න ගැටළු වලින් මිදিলা. 071-8623-723 ඒ වගේම 077-9735-999 දුරකථන අංක ඔබ තිරේ දකින දුරකථන අංක වගේම Herbal Blooms Cosmetics කියන Facebook පිටුව හරහා ඔබට Herbal Blooms නිෂ්පාදන පෙළ පිළිබඳව දැනගන්න සහ ඔබ ඉන්න තැනට ගෙන්වා ගන්න අවශ්‍ය කටයුතු සැලසුම් කරගන්න plan කම තියෙනවා. ඉතින් අද දවසේ අපිත් එක්ක මේ පිළිබඳව කතා කරන්න සම්බන්ධ වුණේ සෙත්මා රෝහලේ සභාපති සහ Herbal Blooms නිෂ්පාදන පෙළ නිර්මාතෘ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය සරත් ජයසූරිය වෛද්‍යතුමන්. බොහොම ස්තුතියි. ආයුබෝවන් කියලා සමුදෙනවා. හොඳයි අපි දැන් අද දවසට සමගින යන්නයි සූදානම් වෙන්නේ. හෝරා දෙකක් පුරාවට බොහොමයක් දේවල් ඔබට තිළින කරලා මේ අලුත් සතියේ අපි අද දවසට සමුදෙනවා. හෙටත් උදෑසන 8ට අඟහරුවාද පියුම් විල තුළින් ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන. එතෙත් ඔබේ හිතේ තියෙන සියලු ප්‍රාර්ථනා ඊට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහිගෙන ඔබට ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.